ජීවිතයේ දුක ඇතිවන්නේ බලාපොරොත්තු නිසා. ඕනවට වඩා ජීවිතේ එක එක දේවල් බලාපොරොත්තු වෙලා හිටියාම ඒ බලාපොරොත්තු වෙලා ඉන්න දේවල් ඕගොල්ලන්ගේ ජීවිතේ නොලැබුණාම හෝ ඉටු නොවුණාම ජීවිතේ පසුබසිනවා. කලකිරෙනවා. එපා වෙනවා. සාර්ථක ජීවිතයක් බලාපොරොත්තු වෙන මිනිස්සයා කරන පළවෙනි දේ තමයි කිසිවක් කිසි කෙනෙක්ගෙන් බලාපොරොත්තු නොවි ජීවත් වෙන. බලාපොරොත්තු නැති ජීවිතයක්. किसी तैनकट हिर नौन जीवित किसी के कुट नयनति जीवित अभी हद आगा अभी नयवेन्नी बलापुर अभी नयवेन्नी अपेक्षा वल्हर अभी बलापुर निदह सुनाम अपेक्षा वल्लट हिरवेन्न तो जीवात्तु नाम अपे जीविते काटवात् नयने නිදහස් ජීවිතයක් තමයි වටින්නේ. කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නැහැ. කාලා බීලා නිදහසේ ඉන්න බැරි නා. කොච්චර මහා කෝටිපතියෙක් වුණත් වැඩක් නැහැ. තමුන් සොයන නිදහස තමුන්ගේ ඇතුලේ නැත්තම්. තමුන්ට ඕන දේ ඉටු කරගන්නත් බැරි නා. ඔහු ජීවිතේ පරාජිතයෙක්. සාර්ථක වාසනාවන්ත ජීවිතයක් තියෙන මිනිසයාගේ ස්වභාවය තමයි ඔහු මහා ධනවතෙක් වුණාට ඔහු හිතේ සතුටින් ජීවත් වෙනවා. ඇත්තටම මේ මිනිහ ශ්‍රේෂ්ඨයි. අර මහා ධනයක් තියාගෙන දුක් විඳ විඳ රැට නිදාගන්නෙත් නැතුව ඉන්න මිනිස්සෙකුට වඩා කිසිම ධනයක් නැතුව නිදාසයෙන් හොඳට කාලා බීලා නිදාගන්න මිනිහයා ශ්‍රේෂ්ඨයි. ඒ මනුස්සර ජීවිතයක් තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ ඉස්සෙල්ලම කරන්න ඕන දේ මගේ ජීවිතේ කොතනද මට වරදින්නේ? මට වැරදුනේ කොතනද? වරදින්න ඉඩ තියෙන්නේ කොතනද? එකම තැනයි මිනිස්සුන්ට වරදින්නේ. බැඳීම් හදා ගැනීමමයි වරදින්න කාරණේ. ඒ බැඳීම් වලට හිරවීමමයි වරදින්න කාරණේ. ජීවිතය අවුල් වෙන්නෙත් එකම කාරණයක් නිසා, බැඳීම් නිසාම පමණයි. ඒකයි බුදුදහමේ උගන්වන්නේ බුදුහාමුදුරුවෝ නොබැඳුණු ජීවිතයක් හදන්න කියලා. කිසිවකට බැඳෙන්නේ නැතුව ඉන්න. කිසිවකට හිර වෙන්නේ නැතුව ජීවත් වෙන්න. ඒක තමයි බුදුදහමේ පණිවිඩය.